सागरे सा विशाल एतनं सुंदरय अयवन मम दिनेश अभी इन्ने लंका विशालतम जलाशय जलाशय वेल्ले किलवरक इतिन ओन्न मम इन्न तन किव्वा इतिन पेनवाने मे तियेन्ने गल्ल जलाशय डीएसए नायक जलाशय डीएसए नायक समुद्रे किलत कियना इतिन बहुम सुंदर सा विशाल जलाशय ඉතින් ඇත්තම කියනවා නම් අපි මෙතෙන්ට එනකොට හවස් වුණා. දැන් වෙලාව හවස 4:00 මාරයි. ඉතින් ඇත්තම කියනවා නම් මේ සංචාරය ආරම්භ කළේ අපි ගල්ලෝ ජාතික වනෝද්‍යානයේ. ඊට කලින් මේ රූප රචනාවේ පළවෙනි කොටස අපි ආරම්භ කරේ පින්නවල අලියනාථාගාරයෙන්. ඉතින් ඒකත් එක්ක අලියනාථාගාරයෙන් සහ ගල්ලෝ ජාතික වනෝද්‍යානයට එනකන් අපි අලියත්තු ගැන කතා කරා. ඉතින් මේ තුන්වෙනි කොටස අපි අලියත්තු ගැන කතා කරන්න ආවා මේ ගල්ලෝ ජලාශයේ අන්තයට අවුරුද්දේ ඕනෑම කාලයක සුලබව අලියත්තු බලා ගන්න තියෙන සොඳුරුම ඉසව්වක් තමයි මේක. ඉතින් ඒ විතරක් නෙවෙයි සෝබාදාමට ආදරය කරන කෙනෙක්ට මේ පරිසරය විඳින්න කැමති කෙනෙක්ට මේ ඉසව්ව බොහොම සොඳුරුයි. පේනවා නේද ආස රන්නන් පහ කරගෙන ඈත මෑත තියෙන කඳු වලාකුළු වලින් වහගෙන මම පෙන්වන්නම් තව තැනක් එන්නකෝ මේ පැත්ත. මේ තියෙන්නේ අද රාත්‍රියේ මගේ නවාතැන් පොළ මේ ඉහලින් තියෙන්නේ මගේ නවාතැන. ඉතින් මේ වේල්ලේ ලංකාවේ විශාලතම ජලාශයේ ජලාශ වේල්ල අන්තයේ මේ තියෙන පර්වතේ ඉහළ තියෙන නිවාඩු නිකේතනයේ තමයි අද රාත්‍රියේ මගේ නවාතැන් පොළ වෙන්නේ. හෙට උදැහැණක් යනවා අපි අලියත්තු බලන්න. අපි දැන් ගිහිල්ලා අද හවස සූදානම් වෙමු එතන ඒ සංචාරක නිවාසනේ කෙළවරට එලා ඉර බැහැගෙන යන දිහා බලන්න. එන්න යන්න. අපි යමු සංචාරක නිවාසනේට ඒ දිහා. මේ තමයි මගේ අද රාත්‍රී නවාතැන් පොළ ලොකු විශේෂාණු ඉන්න එහා පැත්තේ එතන පෙන්වන්න. පේනා නේද view එක? එන්නකෝ. මේ කාමරේ මේ ඇඳේ ඉන්නා කියන්නේ වෙනම එකක්. මේ බලන්න view එක. හත් දෙයනේ. කොයිතරම් ලස්සනද කොයිතරම් සුන්දරද. සෝබාදහමේ අපූර්වත්වය විඳින්න කියාපු තැනක්. ඉතින් මාත් වාසනාවන්තයි හැන්දෑවක මෙතනටලා ඉන්න එක. ඉතින් අර බලන්න අර වලාකුළු වලින් වැහිච්ච කඳු යායවල් ඩ්‍රයි සූන් එක නුවරඑළිය වගේ බලන්න අද දවස මට දීලා තියෙනවා මේ සෝබාදාමෙන් අවස්ථාව. ඉතින් බලාගෙන ඉන්න මෙතෙන්ටලා ඉර බැහැගෙන යන දිහා රාත්‍රී කෑමට සූදානම් වෙන්න ඕන. මොකද දින ගානක සංචාරක එක කොටසක් නෙමේ. මම වොච් එකක් දාගෙන පුංචි විවේකයක් අරගෙන රාත්‍රී කෑමදී ඕගොල්ලොන්ගු මුණ ගැහෙන්නම්. එතෙක් බලාගෙන ඉන්න අර ඈතින් තියෙන කඳු යායට එහායින් ඉර බැහැගෙන යන දිහාව බස්නාහිර දිශාවේ බලාගෙන ඉන්න මම යනවා විවේක. පේනානේ ඉර බැහැගෙන යනවා. ඉතින් ඉර බැහැගෙන යනකම් අපි යමු කන්න. සෑහෙන බඩගේ. කාලා නිදාගන්න කලින් හම්බෙන්න. පේනානේ අපිට තියෙන කන්න ෆ්‍රයිඩ් රයිස් එකක් ඒත් එක්කම චිකන්. පේනානේ ලොකු පීරිස් බෙදාගන්න. ඉතින් කමු අපේ රාත්‍රී කෑම වල.
කෑව කාල වේලා ඉතින් රාත්‍රිය උදාලා තියෙන්නේ මේ ඉංගිනයාගල ජලාශයට ඔගලට පේන්නේ නැති වෙනකොට මට පේනවා ඈතට යනකම් පුදුම නිහඬියා කේ වගේ වතුරේ ශබ්ද ඉතින් අපි නිදාගමු ගිහිල්ලා මේ සොඳුරු නිවස්නේට මොකද අපිට හෙට උදේම තියෙනවා යන්න මේ ඉංගිනයාගල ජලාශයේ බෝට් පදි ඉතින් මේනානේ කාමරෙත් හදන්න ගොඩක් තියෙනවා අස් කරගන්න අපි ගිහිල්ලා නිදාගමු Good morning. අපි ආවා මේ මම ආවා මේ ඉංගිනයාගල ජලාශයේ ඩීසෙනාරාග සමුද්‍රයේ අද්දරට උදෑසනට කොයිතරම් සුන්දරද මේක බලන්න. මේ බලන්න ඇත්තටම බොහොම නිෂ්කලංක සොඳුරු වටපිටාවක් තමයි තියෙන්නේ. ඉතින් මට ඔයාලට මේත් එක්කම පෙන්වන්න තව දෙයක් තියෙනවා. ඉතින් මං කිව්වා මේක අලියැත්තුන්ට බොහොම සුලභ ඉසව්වක් කියලා. ඔයාලට තේරෙයි මං ඇයි එහෙම කියන්නේ කියලා. මේ බලන්න. අර අතන වැව් බැම්මින්නේ කවුද? අර ඉන්නේ හොඳ හස්ති රාජෙක්. තනකොළ කනවා හොඳ නැවුම් තනකොළ. ඉතින් ඇත්තෝ කියනනම් මම මෙතනට ආවට පස්සේ තමයි ආව දැක්කේ. මම හිටපු තැන ඉඳලා මීට 10ක්වත් නෑ පහළටලා ඉන්නවා. මේ ඉසවට ඊද දන්නේ නෑ. කොමන උට්ටි කියලා කිඳලා අපි යමු එහාට. මාව දැක්ක නොදැක්ක ගානට එයා යනවා යන්න එයාට ආසානාසියක් නැත්තම් එයාගෙන් ආසානාසියක් නැහැ මම ඉන්නේ මේ උදෑසන තාම මේ ජලාශයේ වේල්ල මත ලංකාවේ ලොකුම ජලාශයේ වේල්ල මත කොයාගත්තර කිසිම මිනිස්සෙට ආසානාසියක් නැහැ. තමයි මම රාත්‍රිය ගත කරපු කාමරේ. එතකොට අර බලන්න. හස්ති රාජයා යනවා. එතන අයිනේ.
किसीम खरादर किसीम वग विभाग किसीम हानिया नौकर मेचर अंग पसंग तीन हस्तिराज पहले था नौकर उमटिक काल नवतवाण दिन अतम के नम भूम आदरणीय लिंग तो देख मठ दिन लिंग मे वन निवाहे मे वेल के निवास मेम अलिए समीपेट देख बला लबने यम किसी भाग्य अतम के ना तपिट दिन तीन मे सोंदूर इंगिनियागल जलाशय से नायक समुद्रे यंड बोट सवारी मे अलियत जीवत्न विदेश अलियत जीवत्न प्रदेश बलांडे उंट हानिया नोवे वर्षे सैम कालेकम मे अलियत इन्नो कि मम क्यू यदि मैं नवता पेन्नता मगे काम थिंक इतने पहालिमता मे हस्तिराज अग्गे थिंक भूम मटना हरिम वटन सह आश्चर्य अद्याक मगे जीते लभ अद्यकीम एक् थिंग इगे निर्पत्ंग अपिटे अन्न तीरने दैंग बोट होयागे बोट सवारी हवस तिबुणु मद वर्षा वेक् अभी तीरने करा अद उदय अन्न बोटिंग थिंग बोटिंग यम मे धूपत्थर इन्न हस्तिराजें सा पक्षी होयागेन सोंदुर सोंदुर संचार मे संचारे इंगिने आगल जलाशय गल जलाशय डीएससी नग समुद्रे सिद्ध बलागे निंडापी हमे बोट अभी नवातन बीमें उदासन लबू अद्दी बोम सुंदर एक मगे जीते गुड मॉर्निंग सारे गुड मॉर्निंग अब जीते लभ अद्दी बोम सुंदर सा अमृत गण अद्दी अभी मैं बंट हाउस मैला हस्तिराज इतने किसी महावा खुआ कड़ता मैं कुंच कुंचना देखा नौकर गया इतने इतने मल बेल तीना पुंच शाख तीना हानिया नौकर याकर तन को टिका गी इतना कंटे कावे मगेदी नवती बलांगीटे अभी ना दिखा दिन मुझे नरक सत्ट तेरना मिनी तेरना को मैं अभी अन्नी बंट दिगे अरे पेन सीना नायक समुद्रेट अने अपे बोट अरगने अभी विना का प्रमाद मकनी हस्तिराज मग रखी अन्न नदी एन नदी के बे आगे मार्गे मेक इतनी अभी उनाया यहाट मे आट विनक मग हदागन थिंक दें अभी अन्नो मे वनजीवी डिपार्टमेंट कार्यालय इतने इन्ना अभी महात्मे मे बोट सवारी अंड चतना उपकार सह मे अट के ना व्यंकर अभीतमागन अविल हस्तिराज हगम मे जलाशे बोट सवारी तीम ऐ हमे मेदी हम अभियाम वनजीवी डिपार्टमेंट कार्यालय नवता बंट हाउस बंट हाउस अभी बैगेज अभी कैमरा पड़ने तीन अरगेन एन तीन मे गल जलाशय लंका लुक्म जलाशय बोट पदीन इक विन स्वादी अन्न अतन अलिया ना अब एक बल मेम बोट इत मे अभी बरगने का मिस्टर बीस बोट मे पत्र हरिटे उखर का इतम एटर अभी बोट दिहाट एंड मेक विनस्म विन सचार विनस्म विन सचार गाँव
මම මෙතන නතර වුණේ එන්නකො ළඟට පෙන්නන්න මේ බලන්න මේ තියෙන්නේ මේ බෝට්ටුවරු බඳින කණු හැබැයි ඔයාලට පේනවද මේ අපි ඉන්න තැන කොයිතරම් උසයිද කියලා වතුර මට්ටමේ ඉඳලා මීටර් 25ක් උසයි මෙච්චර උසින් බඳින්න හේතුව මේකේ ජල මට්ටම මේ තරමට ඉස්සෙනවා ඒකයි එන්න පාල්ට් අපේ බෝට්ටුව ලෑස්ති මේ බොට්ට යනවා නම් ඒකට සුදුසු ඇඳුම් තියෙනවා දන්නවනේ අපිට උන්දර පිරන්නත් පුළුවන් ඉතින් කොහොමද අපි ගොඩ වෙලා බොට්ට වෙන දෙය ආම්දුරංග වේටයි කියලා ඒක නිසා මේ එන්නම් කොහොමද හා යන්න තමා තියෙන්නේ මේ තමයි අපේ බෝට්ටුව වනජීවි දෙපාර්තමේන්තුවේ මහත්වරු ඉන්න අපිත් එක්ක යමු දෙයාමුදුරන්ගේ පිටයි කියලා. දැන් අපි දැන් සමු දෙනවා මේ ඩියසේනා නායක සමුද්‍රයේ ජලාශ වේල්ලට. අතර තියෙන්නේ අපි නතර වෙලා හිටපු සංචාරක නිවාසනේ ඊට ඉහළින් තියෙනවා ඉංගිනියාගල අපි යන් අර නනා හිටපු අස්ති රාජයා බලන්න පේනවා නේද ඉංගිනියාගලට පහලින් කවුද අර වතුරට වෙලා ඉන්නේ කියලා උදේ අපිව බලන්න ආපු සහෝදරයා अरे अलियनाथी दखने मेला भूम उष्णाधिक शरीर जीमात्र मीटड़ी पैदरी गुम वे इधट पीलिय मकट तमाइ हंगिंग वेडी हर अतर अटट करे भूम सूप दुदेशन सतेक् अलिय दीयनो दिन हयट मट मुन तनकोल मंगावट बलागन हिटियाट पास बंगला जलाशय जलाशय नाला पीन ඒ සබාදාම වෙනුවෙන් සබාදාමේ සුන්දරත්වය වෙනුවෙන් ඒක පෙන්වන්නාපු හරියට අපිට කියන්නේ මේ වෙනුවෙන් හදපු නියෝජිත එක්කගේ දියම් වයින් දෙක යනවා ඉදිරියට මෙහෙම මේ අඩක් වතුරේ ගිලිලා අඩකටත් වැඩි දැන් මේ තුනෙන් දෙකක් මේකට හේතුවකුත් තියෙනවා මොකද මේගොල්ලෝගේ ශරීර ස්කන්ධය බරින් වැඩි. ඉතින් එතකොට මේ වතුරේ ගමන් කරද්දී ශරීරයේ බර අඩු වෙනවා. මතක ඇති අපි කලින් වීඩියෝ වලත් කලින් රූප රචනාවලත් කිව්වා. හැබැයි ඉතින් මේ දසුන් දකින්න වෙන්නේ මේ ගල්ලෝය ජාතික වනෝද්‍යානයේ මැදේ තියෙන ගල්ලෝය ජලාශයේදී විතරයි. සේනානායක සමුද්‍රයේදී විතරයි. බහුතරයක්
කාර්යභාරයේ ප්‍රවීණේ. ඇත්තම කියනවා. මේ කාර්යභාරයේ ප්‍රවීණේ. දැන් එතකොට අපි මේ යන්නේ දූපත දූපත් වලට ඉංගිනියාගල ජලාශය මැද්දේ තියෙන. අපි මේ මම ආයුබෝවන් කියලා පිළිගන්න නමත් ඔය ගාවම කිව්වනම් මම තනුෂ්ක. තනුෂ්ක. රයිට්. එතකොට වනජීවි දෙපාර්තමේන්තුවේ කොට්ටපරේණ. विदेशीय संचार बलांडे එතකොට අර ඉදිරියෙන් තියෙන්නේ කලින් ගලපු ගඟද නෑ ඔ මෙතනින් තමයි ගල්ඔය හරස් කරලා තියෙන්නේ මේ කියන්නේ ස්පීල් එක ගල්ඔය ගල්ඔය මේ කලින් ගල්ඔය ගල්ලා තියෙන්නේ අතනින් අර ඒක හරස් කරලා තමයි බැම්ම බැඳලා තියෙන්නේ ආහා මේ ගල්ඔය ඇවිල්ලා ගලාගෙන ගියපු තැන තමයි බැම්ම බැඳලා හරස් කරලා එතනින් ඊට පස්සේ මෙතන ස්පීල් එක මෙතනින් තමයි දැන් වැඩි වතුර අඩි 110 න් ස්පීල් කරනවා ආහා අඩි 110 ක් උච්චකමයි ස්පීල් කරනවා හරි ලස්සනදී ඒ කාලෙට प्रदेश संबंध प्रवीण अभी तोर तुर सुंदर अल्लीस्मित बलागे सुंदर संचार अस्थिराज තනියෙන් අස්තිරාජයට සමුදේල අපි යන්න ඕනේ බලන්න බොහොම ලස්සනයි මේ ගොඩක් තනියෙන් ඉන්න සත්තු පිරිමි සත්තු ඒ විතරක් නෙමෙයි මේ බලන්න මේ පරිසරයේ තියෙන සුන්දරත්වය මේ වර්ණ කීයක වෙනස්කම් වර්ණ කීයක එකතුවක් කොළ පාට ලා නිල් පාට මේ ජලයේ තියෙන අවර්ණ ගතිය බොහොම සුන්දරයි ඉතින් පරිසරෙත් එක්ක අස්තිරාජයක් ඉන්නවා කියන්නේ मेक मे अफ्रिकावधि अत्यकिंग श्रीलंक गंडपुर भूम अड्डू महंस्य कि अड्डू वेहस कि अभी सुबादा दी लेना बलासमीट कपलिंग तनकुल पोड पोड वेलीट कसार कला इगल वेली कन्नी भय इध्यवेला अलिया कैम कन्न बेरीवन कल के अलगे वायसा एक्
ඉතින් ඒක මම කියන්න මොකද ඒ කාලේ කරන්න කියලා. ඉතින් මේ අලියත්ත් එක්ක කරන සංචාරයේ ඉදිරියේදී ඔයාලට ඒක දැනගන්න පුළුවන්. ඉතින් විස්තර භූමියක් කියන බොහොම අහිංසක සත්ත්ව කොට්ටාසයක් අපෙන් වෙන අකටයුතුකම් නිසා තමයි අපිට අකටයුතුකම් වෙලා තියෙන්නේ ඇරෙන්න. ඉතින් වහානියක් නැති අහිංසක සත්ත්ව. ඉතින් අපි මේ ඉසව්වෙන් යමු ඉදිරියට. එයාට එයාගේ උදෑසන ආහාරය නිදාසේ ගන්න දෙන්න. सामान्य मैं इसाव में दिन बहुत दूर टा मैं इसाव के तमा इन्ने अनि तमार लावट यानो वाई दिन तमार दाट दकिंदत नहें दकिंदत नहें अरे आतन पीरी में सताई में तन पीरी में सता हरी टा मैं गार्ड पॉइंट का कोई जलाशय वाटे थे वो सुंदर हुई अतने क्या ना अपी टा या के मानसे थे ना निहंडे निष्कलंक या ये विंदी ना सुंदरत्ते अपी टा मैं आते इतना बलाइन थे देने ना जलाशय विशाल दूर मट बलन बलन तेक्माने बोम सुंदर अपूर्व किबुल अलियत्तु विनास्पदे බලන්න දීවර කර්මාන්තේ යන දීවර අර කිව්වේ ඔරු 300කට 500කට දීවර කර්මාන්තේ කරන්න ඉඩ දීලා දෙනවා කියලා ඒක නවසලු වෙනව නේද මේ වල්වරු දකින්න හම්බෙන්නේ නැහැ ලේසියට බලන්න සුන්දරත්වය मामा सुबह उदासन क्यों हुआ मामा पांदर आवे असन होंदा इद असन होंदा इद दे 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 यंग बीट है आदा मैं दावस दहाट की मामा इन्ने आहा हा हा आ इगेन वाड़ी के कारोल के अलग के लगे ना उन्ने
ඔය මාමේ අල්ලපු මාළු වේලලා තියෙන. අවුවේද දුමේද වේලන්නේ මාමේ? මේ වේලන්නේ. දුමේ වේලලා තියෙන්නේ නේ. අද මයික් එක. මේ දුමේ වේලලා තියෙන්නේ. මේ මොක්කුද මාමේ මාළුව? මේ ওই රෝග්වි. රෝග්වි. ආහහ. බලන්න මේ දුමේ වේලපු මාළු. අපිට කෑල්ල කරලා හබාන්න පුළුවන්ද? පුළුවන් පුළුවන්. කන්න පුළුවන් හරි. उल मम दुर मालू कंड कंडकूपर बोट मालू कैमरा बोट इन मामा मे अंड हदि आय कथागर गता मुकद मे माम के अत मूल मे मूल अदे वेल अनेट मुका मे कार क्यूवे मुकद नम क्यू मे आगे रोग रोग दिखाई मे मालो तम वेल मिरीगा मिरीगा नूट रोग रोग मिरीगा मे तो उम मे जलाशय इन मोल मे कोर मे कोर दिवी सरकर मेके अट कथागल मालकूरी अदे इलाने वा तो मेम काल बंड रहा मालकूर एना आवे अम दरप मे गमी जीवित पुड एबिकम कर लेन मे हपी अन्दी प्रार्थना करना शुभमेंटे माव दिने मैके गलवेना जाए उत्साह पउल ना दीवर कर्म अंत दवा दुक्ल मालू अस्त नरगने अने नोपेन्ट अभी हकी पमी उदर इन अभी बिटत्ते बोम सुंदर संचार अब तीन अलिया बल अभी अमे कुरुल्लो जाति इंडियन राजधानी सदनगा किया ना मैं यहाँ पे उनको लेंडी पालांगे डगेला है तेरे वापिस लंकरन ने मैं तुम्हें लगेन हो मैं ये ने संचार के किसी मासा ना सिया क्वीन ने नया माउंट है बहुत मसूंदर हुई देख कने दे इन्हें सीगल के ने गलत वेला इन्ना बालंडे ये गुलो दान्ना यार लगे नवा टेंपल है एम मम दाकुनो पैत्त अद्यने को लसन कुछर लसन बल अरे गल पर्रे मत कुरुल इन पेली कुरुल शब्द
එතකොට අපි ඊයේ ආවා මකරේට. මේ සංචාරේ පළමු අදියරේ ආවා මකරේට. ඒ මකරේට ආපුලෙත් මම දැක්ක මෙන්න මේ වගේ ගම් මිටි ආවතක්. මේ මගේ දකුණෙන් තියෙනවා. මකරේ තියෙන එතකොට අර පැත්තට වෙන්නද? ඔව් දැන් අපි මෙහෙම ඉන්නදී අපේ වම් අත පැත්තට වෙන්න මකරේ. වම් අත පැත්ත තමයි තියෙන්නේ. අර අතන කිඹුලත් මතු වෙලා ඉනවා ගියා යඩර. ආ දැක්ක නේද මේ වතුරේ අගිස්සේ හිටියක් කිඹුලෙක්. ඉතින් මං කිව්වත් වගේ මේ මේ ඉසව්වෙන් තමයි තියෙන මකරය මේ ගල්ලවේ ජලාශයට වතුර එකතු කරලා දෙන මහා ඔය එහෙම කියන්න ඕනේ. ඉතින් මකරේ හරහා තමයි එන්නේ. ඉතින් මකරේට යන්න තියෙනවා කිලෝමීටර මේ හරිය ඉඳලා මෙතන ඉඳන් කිලෝමීටර 16ක් විතර යන්න ඕනේ. තව 16ක් විතර යන්න තියෙනවා මකර කටට. ඔව් මකර කටට ඒ විතරක් නෙමෙයි මේ අලි අඩිද තියෙන්නේ. නෑ මේ කිඹුලෙක් මෙතන ඉන්නවා. අර කිඹුලාන්න අර උඩ උඩ බඩ ගාපු පාර තමයි මේ විතර දාලා තියෙන්නේ. අර මෙතන මත වෙලා හිටියේ කිඹුලා. උඹ මෙතනින් වැඩි යන්නේ නැහැ. දැන් මෙතන උඩට යනවා. ආය පල්ලෙහාට යනවා. එහෙම තමයි ඔගේ. ආයා මේ හරියම ඉන්නවා. හරි 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 හරි. ඒත් මම බැලුවා මේ සලකුණුත් එක්ක මේ වැලි මංකඩේ ඉහළට තියෙන පාරවල් එක්ක මොකක්ද කියලා. කිඹුලා තාමත් මෙතන ඉන්නවා. ඔව් අර කිඹුල් පැටව ඉන්නේ. අර දැන් පැටව දාලා මේ ඉන්නේ චූටි උඹ. හරියට හරි. අන්න බලන්න කිඹුල් පැටව ඉන්නවා. අර චූටි පැටව අයිනේ ඉන්නවා කිඹුල් පැටව. අර දිය පාරේ බලන්න සීමාවේ ඉන්නවා. අන්න ඉන්නවා. අර ඉන්නේ. අතන අයිනේ ඉන්නවා කිඹුල් පැටව. අම්මගේ ආසන්නේම. අර බලන්න අපි යාලට ආසනාසියක් නොවෙන්න බලමු. මේ අර ඉන්නේ කිඹුල් පැටියෙක් පේනවාද? වතුර අයිනට වෙලා. එයා ඉන්නවා එයාගේ අම්මගේ ඉසව්වේ. අර අම්මා ආපු අඩිසලකුණු තමයි එතනට එහයින් තියෙන්නේ. පේනව නේද? පුංචි පැටියෙක්. හරියට කියනවා නම් අපේ බාහුවේ ඉහළ කොටස වගේ අත්ලයට එක්ක වැලමිටට ආසන්න වෙන්න දුරක් අඩියක අඩියක මාර්ග දුර දිග අඩියක වගේ. වලිගයත් එක්ක. පේනවා නේද? ඉන්නේ පේනවා නේද? තවත් අලි රංචුවක්. එතන ඉන්න අලි හතර දෙනෙක්. ඉතින් ගොඩක් දුරට ඔහොම මේ රංචු වශයෙන් ඉන්නේ ගැහණු සත්තු. එහෙමද? ඔහොම රංචු වශයෙන් ඉන්නේ ගොඩක් දුරට ගැහණු සත්තු. ගැහණු සත්තු. අවුරුදු 10ට අඩු පිරිමි සත්තු ඉන්නවා රංචුවේ. රංචුවේ 10න් පස්සේ තමයි කට්ටි මේ රංචුවේ නයින් කරන්නේ. ජේෂ්ඨත්වයට පත් වෙලා වස වෙලා වඩගත වෙලා. තනි අලි කියලා කියනවා. ඉතින් මේ හරෙන්නේ අලි හතර දෙනෙක්. අපිට මේ දුර ප්‍රමාණයත් එක්ක කියන්න බෑ මේ ඒගොල්ලොන්ගේ ලිංග ભેදය. නමුත් බොහෝ දුරට සම්මතයේ පිහිටවන්නේ ගොඩක් දුරට රංචු වෙන ගැහණු සත්තු. ඉතින්
ඒ අතර ඉන්න පිරිමි සත්තු අවුරුදු 10ට අඩු අපේ මේ වන ජීවිත පාර්තමේන්තුවේ මහත්මයා කිව්වා ඉතින් පේනවනේ තවත් අලි රංචුවක් ඉතින් වාසනාවක් තියෙන උන උදැහැණැක්කේ මෙහෙම රංචුවක් දකින්නත් සාමාන්‍ය රංචු දකින්න හම්බෙන්නේ නැහැ උදැහැණැක්කේ එතන ඉන්න බොහොම ලොකු සද්දන්ත ඇතින්නක් ඒත් එක්කම ඊට වයසින් අඩු හෝ ප්‍රමාණයෙන් අඩු සත්තුන් තව හතර දෙනෙක් වනේ දිහාවට තමයි මූණ දාලා තියෙන්නේ පේනවනේ කැලෑව පැත්තට යනවා මේ අඩි සලකුණු තින සමායට උදේ පාන්දරම මෙතනට ඇවිල්ලා වතුර බීලා යන්න ඇති ඉතින් අවසරයි සමුදෙන්න අපි ආවා මේ බණ්ඩ මේ ජලාශයේ කන්තේකටම ඒ අලින්ට පුළුවන් තරම් සමීපයෙන් බලන්න ඉතින් අපි මේ අතරවාරේ ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ වන ජීවිත පාර්තමේන්තුවට සහ මේ බෝට්ටු සංචාරයේ මේ අපිත් එක්ක අපු නිලධාරී තුමන්ලා දෙදෙනාට මේ අපි අපේ ප්‍රාර්ථනාව අපේ උත්සාහයට මේ දෙන උදව් උපකාර වලට බලාගෙන ඉමු ඒගොල්ලෝගේ ක්‍රියාකාරකම් ටික දිහා ටිකක් ඈතට වෙලා තියෙන්නේ මේ වර්ෂ ගණනාවක් තිස්සේ වතුරට යට වෙලා මේ ජලාශයට යට වෙලා තියෙන ශාක ඉතින් අදටත් තියෙනවා ඉතින් කියනවා බුරුත මිල්ල ඒ වගේ ශාක ගොඩාක් මෙහෙම තියෙනවා ඉතින් හරිම ලස්සනයි පුදුම ලස්සනක් මේ මේකෙන් මේ ශාක වලට පුංචි විපත්තියක් වුණාට මට හිතෙනවා මේක ගඟක් විදියට ගියා නම් ගඟ හරහා තියෙන सीमा देखे विराई सत्ट एम कैम भीम टिक सह नवा तेपल टिक हम नमु जलाशय हरा वन सतुट पुदुमाकार सेव्यालाते वन सत् जलावश्यता इधर कुरुंट कूड़दंड किबुलंट बिंड अल्लेट निधासे सरंड भूम सुधुर पारादीस एवगेम क्षेम भूमि इधर मिथंट आपकनेट වෙන මොනවත් ඕනේ මේ බලන් ඩවට වටපිටාව මනස සංසිඳුව ගන්න පුළුවන් හරියට සබදාහමත් එක්ක කරපු භාවනාවක් වගේ මේ බෝට්ටුවේ එන්ජිමේ ශබ්දයේ ඇරෙන්නට තියෙන සම්පූර්ණ නිහඬ නිස්කලංක පරිසරය ඒ වගේම කුරුල්ලන්ගේ ශබ්ද තවත් මට කියන්න වචන නැහැ සොඳුරු සහ මනස්කාන්ත පරිසරය අපි යමු විශ්වාස කරනවා තව අලියෙක්කෝ ඇතෙක්කෝ යම් කිසි සතෙක් මුන්න ගැහේ කියලා මේ උදෑසනක්කේ වතුර බොන්නා ඉතින් උදෑසන බොහොම සුන්දරයි ඉරේලිය තාමත් ඇවිල්ලා නැහැ දැන් උදෑසන 8යි කාලයි තාම හිරෝ අපිට සහයෝගය දෙනවා විඳින්න නිදාසේ ගිහිල්ලා කියලා මේ සබදා ඉතින් ඒ දෙන අවස්ථාව අපි ගමු සැකෙවේ යමු මේ සොඳුරු සබදාම යටි ඇවිදගෙන පීනගෙන මේ ඔරුව පැදගෙන විඳින්නට මේ සබදාමේ අරුමය එලා නේද වතුරෙන් කොටට ගිහිල්ලා යනවා ඉහළට මේ ආයේ දවල් වෙද්දි පීනයි තවත් දුකටකට යාට නැහැ සීමාව එයා යනවා ඒටයි මේටයි තියෙන තනකොළ අලුත් චාක හොයාගෙන නිදා සතෙක් කියන කීවට කියන්නේ තනි අලියෙක් වෙනා නේද නැට්ට කරකෝල ගහනවා ගලේ ඒක මර බාන්න තනකොළ ගලවල උන්ට ගැස ඇරලා තමයි කන්නේ තත් කියෙන්නේ නැති වෙන බලන්න ඔය තනකොළ ටික අගුල්ලනවා ඔන්න උගුල්ලගත්ත තනකොළ ටික හොඳට කකුලෙන් ඇදලා ගැස ඇරලා වැලි ටික අයින් කරලා කන්නේ දැක්කත් බොහොම බුද්ධිමත් සතෙක් ඉතින් වාසනාවක් මේ ජලාශය වල මේව දකින්න ලැබීම. ඉතින් මේව ආසන්නයේ ඉඳලා මේව අලියෙක් ඇතෙක් දැක ගන්න පුළුවන් වනජීවි දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයේ යටතේ මේ බොහොම සුලබව මේ ගල්ලොය ජාතික වනෝද්‍යානය. ඉතින් යාට සමුදෙලා අපි යමු නිදාසේ ඉන්න දේලා මොකද අපිට දෙන තව වැඩ රාජකාරි බොහොමයක්. ඔයා උදෑසන ආහාරය ගන්න දියා බලන් ඉන්න අපිට වෙලාවක් නැහැ. ඉතින් මගේ රටේ අභිමානය තමයි මේ තියෙන්නේ තේජවන්ත අත්තිරාජේ. පොඩි රාමත් කාලේ නෝ. ප්‍රාර්ථනා කරන චිරාත් කාලයක් ඔය විදියටම
පරිස්සමෙන් ඉන්න ලැබෙන්න කියලා මේ වන ජීවිත දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සෙනෙහස යට අරුණාව යට රැකවරණය. ඉතින් අපි සමුදේල යනවා නැවතත් ගොඩ බිම දිහා. යම්මා ඉතින් අපි ආවා ඔබතුමාට බොහොම පිං බොහොම ස්තුතියි ඉතින් අපි ආවා මේ ලයිෆ් ජැකට් එක උඩට අරගෙන යනවා එතුමන්ලට මේ එතුමන්ලත් ආයේ නැවත උඩට එනවා එයින් කාමරයක කවුලුවකින් මේ වගේ දර්ශනයක් දකින්නවා කියන්නේ වෙනස්ම දෙයක්. අපි බෝට්ටු වැදලා ආ ඇවිල්ලා ඇත්තම කියනනම් ඔය ඇඳි තනින් තන වැටෙන ලොක්කයි මමයි මේ අපේ සාන් මල්ලි හිටියා පොඩ්ඩ වෙලා කීයක් අරගෙන. මොකද උදේ ඉඳන්
අපි බෝට්ටු පදිනවා අලියත් එක්ක එහෙම යනවා ඉතින් වැඩ රාජකාරි බොහොමයි දැන් සෑහෙන බඩගිනි මට කිව්වා අපේ මේ මේක බලා ගන්න මේ අපේ නිවහන බලා ගන්න සංචාරක නිවස්නේ බලා ගන්න මහත්මයා කැම සූදානම් කරලා තිනේ එන්න කියලා ඔයාලා දන්නවා කැම කෙනෙකුට උදේ කැම කෙනෙකුට මම මොනවද කන්නේ කියලා ඔව් කමෙන්ට් එකක් දාන්න ඉතින් දැන් යන්න ඕනේ පැත්තට අපි යමු උදේ කැම ගන්න මොහොත සඳුරු ඉසවක උදේ කැම ගන්න එන්න එන්න අපි යමු මේ පැත්තට අපි ගින් කමු चिकन करी चिकन करी रोटी लुणुम चिकन करी कैमेल पेना मेत क्या तीन आप चिकन लून मेरी से रोटी बोमर स्वाद क्या इना बोमर आटे मे कौन जीते पारत मेन आवती काल बीन अन्नपूल वेला अभी पटंगण उदासन आहार लून मेरी एक् गमे रस तुप लून मेरी एक् लंका लुकुम जलाशय बंट हाउसला बंट हाउस कोरिडो इकटोला बालकनी इकटोला मेम कल समे संचार लिरकल पिने लसन वाले कैमल रंगल सूर्य ඉතින් කාලා යමු තීනතව සුන්දර නවතැන්පලකට යන්න මේ ඉංගිනේ ආගල මේ ගල්ලෝ ජලාශය ආසන්නේ ඉතින් කැම ටික කාලා වෙන ඇඳුමක් දාගෙන කතා කරන්නම් එහෙ යන්න ඉතින් එහෙ යනකම මුණ ගැහෙමු මේ සංචාරය බොහොම සුන්දරයි මං කියවනේ බොහොම සුන්දර සංචාරයක් රැඳිලායි अभी काल बीला पिटत्ला हरी पिटत्न मतन गरुकल युत्ता गरुकल युतला सर्द बद्र कहीं गणप मेन डीएसएन नायक महात्म्य पेर हिटप उदार देशपालनाज्ञ मेनमे उदार देशपालनाज्ञ भूम हिंगाई थिंग यतुमा इधिकरपु यतुमा गे संकल्प वेच मेडियसेना नायक समुद्रे तम अभी खरा गहुवे मे सत्ट निवास विलातेमिकरपु यतुमा उरदुन जलाशय लंका विशालतम जलाशय इति मेतन टेड अमतक करंड बै संचारके विधिया टापिट इति हिंद मेतन टा अदवती मे स्तूति करना अपे राटवे करपु मे तीन करपु मे उपकार सा मे तीन करपु मे त्यागेट ඉතින් මෙතනට සමුදීලා සංචාරක නිවස්නේට සමුදීලා දැන් යන්න තියෙන්නේත් මේ ඉසව්වෙම තැනකට අන්නර කඳු මුදුනට ඉංගිනියාගල කඳු මුදුනට හැබැයි මේ පැත්තෙන් යන්න බෑ පර්වතයේ තියෙන බිත්තියක් වගේ අර කුණුදිය පවුවේ වගේ අපි යන්න ඕන රවුමෙන් කැරකිලා එහෙනම් අවසරයි සමුදීලා පිටත් වෙන්න බොහොම තුති ඔබතුමාට මම යනවා මෙහෙන් පල්ලෙහාට सागर अगे जलाशय सेना नायक समुद्र पुडगड़ मेरी गलो नियाई दिनेष्ट पिस्सु फ्लिप देने मेक बेस्त गया හොඳදේ අගේ නෝන අඩුපාඩු අගේ වෙන රටකනේ ඉන්නේ අපි යමු හම්බෙමු ගිනියාගල මුදුනේදී
Thank you.